නියමිත වෙලා තිබුණු දිනේ තමයි සඳුදා නොයම්බර් නවහේ. ඒත් රටේ පැවතින කෝවි ධහනවේ තත්ත්වය නිසා රජය තීරණයක් ගත්තා සති දෙකකින් කල් දැනීමට. ඒහන්නේ නොයම්බර් විසි වුණ දක්වා. දැන් තීරණය කරට වෙලා තිබෙනවා ඒක පරායෝකකද එසේ කළ යුතුද කියලා. අපි තීරණ ගන්නේ මේ සම්බන්ධයෙන් අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත භාවේ හා ඒ දරුවන්ගේ අනාගතය කියන ඒ සාධක දෙකම සැලකීමට භාජ්නය කරමෙන. දැන අවසාන තීරණය ගත යුතුයි. තීරණය අරගන දෙමව්පියන් හා ශිෂ්‍යන් දැනුවත් ක ළිතුයි ඒ සම්බන්ධයෙන්. අපි මේකේ සියලුම පැතිකඩ ගැන හිතල බලලා ගත් තීරණය තමයි නොවම්බර් විසි තුන්වනද බස්නාහිර පලාාතේ පීටලතිවෙන පාසැල් අපි දැනට විවුත්ත කරන්නේ නෑ. එකන්නේ කොළඹ ගම්පහා හා කළුතර කියන දිස්ික්තු පීටලතිවෙන පාසැල්වල තුංවනවාරය නොවම්බර් විසිතුන් වනදා ආරම්භ වන්නේ නෑ. ඒ වගේම මේ දිස්ට්‍රික්ක තුනේ හදිින්ත්‍රී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. ක ගම්පා කළුතුර කියෙන දිස්ට්‍රික්වල පදිංශි ශිෂ ශිෂ්‍යාවන්ට ඒ දිස්ත්‍රික්කවලින් වෙන දිස්ත්‍රික්කයට යෑමට පුළුවන්කමක් නෑ. ඒ වගේ වෙන දිස්ට්‍රික්ක පදිං්‍රය ලතිවෙන අපේ දූදරුවන්ට කොළඹ ගම්පහා කළුතර කියෙන දිස්ට්‍රික්කවලට පැමිණීමට පුළුවන්කමක් නෑ දැනට පැවතින තත්ත්වය තුළ. දිවේනේ සෙසු ප්‍රදේශවට පහිටල බෙන පාසැල් සම්බාන්ධයෙන් වෙනත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පුළුවන්. ඒගැන්නේ හුද කලා කරලා තිබෙන පොලිස් වසම්බල පීටල තිබෙන පාසැල් හැර අනෙක් පාසන් වල හයේ ඉඳං ධාතුන ශ්‍රේණිවලට පන්ති ආරම්භ කිරීමට පුළුවන් නොහම්බර් විසි තු වනද. හැබැයි ඒ පිළිබඳ එකම පොදු තීරණයා. ඉසුරුපායේ සිට ගැනීම උචිත ප්‍රතිවත්වයක් හැට අපි කින්න නෑ. මකද ඒ පාසලෙන් පාසලට තත්ත්වය සෑන්න වෙනස් වනෝ. සෑන විෂනතර තිබෙනවා. හයන්දන් එකොලාා ශ්‍රේණීවල පන්ති පැවත්වන පාසැල් රටේති වෙන මුළු සංකයාාව හයදහස් දෙසය පනස් හතක්. එදර ශ්‍රීණය වල ගැනි හයින්දං එකොලා ශ්‍රේණිවල පන්තියක ශිෂයන්, හලවට අඩු පාසැල්වල ප්‍රතිශතිය සයට විසි අටයි දසම හයයි. ඒ ශ්‍රේණිවල පන්තියක ශිෂ්‍යයන් දාසය සිට තිය දක්වා සිටින පාසැල්වල ප්‍රතිශතිය සීට හතලිස් තුනයි දසම හයයි. ඊළඟට දොනාහා දහතුන ශ්‍රේණි ගැන උසස් පෙළ. ඒ ශ්‍රේණිවල පන්ති පැවැත්වෙන, පාසල් සම්පූර්ණ සංකාව දෙදස් අට සය අනුවටයි. මේ පාසැල්වල පන්තියකට ශිෂ්‍යන් පහළමට අඩු සිටින පාසැල්වල ප්‍රතිශතිය සීට පනස්තුනයි දසම හතරයි. සිසුන් දාසෑ සිට තිය දක්වා පන්තිකාමිරයක සිටින පාසැල්වල ප්‍රතිශතිය සීයට තිස්හයයි දසම හතයි ති මේකන් පයනවා සෑන විශතා මේ පහසැල්වල තිබෙන බ. එමනිසා අපි තීරණය කල්ලාති වෙනවා. ඒ පාසැල් සම්බන්ධයෙන් ක්‍රමවේද ගැන තීරණය ගැනීමේ වගකම එක්කෙක් පාසැලේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවකට භාරදීමට.ඇතඩේ කමිටුවේ සංයුතිය මෙසේ පාසැලයේ විදුහල්පති ප්‍රාදේශය මජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම්සේවක, පාසැල් සංවර්ධන සමිතිය නියෝජිත. ආදශිෂ්‍ය සංග්‍රමය නවජිතය එ ඒක තමයි සංයුතිය මේ පුද්ගලයගෙන් සමන්විත කමිටුවක් තමයි තීරණ ගන්නේ එ පාසැලි පන්ති පාවත්වන ක්‍රමවිදීව.